ලක්ෂණරුඩ මහත්මනි ඔබලා අපි ගොඩ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිටවූ නව රජයේ සමාජ දූරත්වය අමතරව මුදල් ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන මාත්‍රිවරයා වශයෙන් මා වැඩභාර නම් ලැබුවේ 20-19 නොවැම්බර් මාස 21 වෙනි දිනයි. මාස 3කටත් අඩු කාලයක් තුළ රටේ අයවැය හා මුල්‍ය තත්ත්වය පිළිබඳව මා ලබාගත් උරුදුරු මෙම ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාමද මා හිතුවා ආලෝචනය කියලා. 2019 නොවැම්බර් මාස 20 දක්වා පැවති රජයේ විසින් 2019 වර්ෂයේ සඳහා අනුමත කර තිබූ අයවැය ඉස්මේන්තුවල ප්‍රතිපාදන සියල්ලම පහේ ඒ වෙන විටත් වියදම් කර තිබුණා. ඒ නිසා නොවැම්බර් දෙසැම්බර් මාස සඳහා එම රජයේ විසින් කර තිබූ බොහෝ වියදම් සහ මුදල් නිකුත් කිරීමට භාණ්ඩාගාරයට නොහැකි වුණා. අනුමත කර තිබූ රජයේ ආදායම් ප්‍රමාණය රුපියල් බිලියන 2400ක ප්‍රමාණයෙන් නොවැම්බර් වන විට ලැබී තුනේ රුපියල් බිලියන 1800ක් පමණයි. ඒ දෙසැම්බර් වන විට රුපියල් බිලියන 1800කට වඩා වැඩි වී නැහැ. ඒ නිසා රජයේ ආදායම් මුල් ඇස්තුවට වඩා රුපියල් බිලියන 600කින් පමණ අඩු වෙලා තියෙනවා. ඉතා ඉහළ බදු අනුපාත පනවමින් සෑම අංශයකටම පාහේ බලපාන විවිධ සංකීර්ණ බදු ක්‍රමයක් යාත්මක කර තිබුණත් එම බදු ප්‍රතිපත්තියෙන් අපේක්ෂා කළ ආදායම් ලබා ගැනීමට හැකි වී නැති බව හොඳින්ම පැහැදිලි වෙනවා. පාර්ලිමේන්තුව අනුමත කර තිබූ උපරිම ණය සීමාවන් තුළ අධික පොලී යටතේ දේශීය වහා විදේශීය ණය මුදල්ද ලබාගෙන තිබුණා. ඇතැම් විදේශ ණය ව්‍යාපෘතීන් යටතේ කර තිබූ වියදම් අනුමත ප්‍රතිපාදන ඉක්මවා තිබීම නිසා එම වියදම් තවමත් ගිණුම් ගත කිරීමට නොහැකි වී තිබෙනවා. නව රජයේද මෙම සභාව අනුමත කර තිබූ සීමාව යටතේ ණය මුදල් ගැනීමටද නොවැම්බර් හා දෙසැම්බර් මාසවල හැකියාවක් තිබුණේ නැහැ. ණය ලබා ගන්න ලැබුවත් එම මුදල් වලින් පසුගිය රජය ගෙවීමට තිබූ මුදල් ගෙවීමට පාර්ලිමේන්තුව අනුමත කළ ප්‍රතිපාදන ප්‍රමාණවත් නැහැ. එපමණක් නොව 2020 මුල් මාස 4 සඳහා පසුගිය රජය විසින් අතුරු සම්මත දිනුමක් සම්මත කර තිබෙන අතර ඒ ප්‍රතිපාදන සැලසුම් කර තිබුණේ 2019 වර්ෂයේ අනුමත අයවැය පාදක කර ගනිමින් රජයේ මූලික සේවාවන් පවත්වා ගැනීමට පමණයි. ඒ ප්‍රතිපාදන වසර අවසාන වන විට ගෙවීමට තිබූ මුදල් ගෙවීම ප්‍රමාණවත් නැහැ. 2019 දෙසැම්බර් මාසයේ වන විට මාස 2කට වඩා වැඩි කාලයක් නොපියවා තිබුණු වියදම් මා දැන් ඉදිරිපත් කරනවා. 2019 නොවැම්බර් මාස 16 වෙනි දින පැවැත්වු ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු විශේෂ වියදම් මේකක දැරූ වියදම් වලින් නොපියවා ඇති වියදම රුපියල් බිලියන 1188ක් වෙනවා. මෙම වර්ෂයේ නියමිත මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා අතුරු සම්මත ගිණුමෙන් වෙන් කර ඇති ප්‍රමාණයට අමතරව තවත් රුපියල් මිලියන 400ක් පමණ අවශ්‍යතාවයක් පවතින බව වාර්තා වී තිබෙනවා. රෝහල් වල ඖෂධ හා සැපයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම සැපයුම් කරුවන්ට නොගොයා ඇති වියදම රුපියල් මිලියන 25,696ක් වෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මුදල් අමාත්‍යාංශයේ පොලිස් ආනාධාරයේ වෙනුවෙන් බැංකුවලට ගෙවීමට ඇති මුදල ප්‍රමාණය රුපියල් මිලියන 45,856ක් වෙනවා. පොහොර සානාධාරයේ වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර සැපුම්කරුවන්ට නොපියවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 23,950ක් වන අතර එම නිසා පොහොර සැපයුමද අඩාල වී තිබෙනවා. ත්‍රිවිධ හමුදාවල සේවාවන්ට හා භාණ්ඩාගාරය මත යැපෙන රාජ්‍ය ආයතන හා අනිකුත් පුනරාවර්තන වියදම් සඳහා නොගෙවා ඇති බිල්පත් වල ප්‍රමාණය රුපියල් මිලියන 5,490ක් වෙනවා. පහත සඳහන් ප්‍රාග්ධන වියදම් සඳහාද මුදල් ගෙවා නැහැ. මහාමාර්ග කටයුතු වෙනුවෙන් ඉදිකිරීම් කරුවන් සඳහා නොගෙවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 18,449ක් වෙනවා. මහනගර සංවර්ධනය වෙනුවෙන් ඉදිකිරීම් කරුවන් සඳහා නොපියවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 6,882ක් වෙනවා. පාසල් සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිකිරීම් කරුවන් සඳහා නොපියවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 2,824ක් වෙනවා. ගම්පෙරළිය ව්‍යාපෘති උතුරු පළාත් සංවර්ධන නැවත පදිංචි කිරීම සඳහා සැපුම් කරුවන්ට නොගොයා ඇති හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3,126ක් වෙනවා. පළාත් සභා, පළාත් වාහන හා දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ කර ඇති ප්‍රාග්ධන වියදම් යටතේ නොපිය වූ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3,893ක් වෙනවා. ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති සඳහා
රුපියල් මිලියන 1990ක මුදල් නොගව කටයුතු කර තිබෙනවා. වාරිමාර්ග ග්‍රාමීය වැඩසටහන ආදී සඳහා දේශීය වේදම් යටතේ ඉදිකිරීම් කරුවන්ට නොගව ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 6558ක් වෙනවා. අනිකුත් ප්‍රාග්ධන වියදම් සඳහා මාස දෙකකට වඩා කල්පිත කල්පිරුණු සැපයුම් කරුවන් නොපියවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 13281ක් වෙනවා. මේ අනුව පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 101ක් හා ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් තවත් රුපියල් බිලියන 55ක ප්‍රමාණයද අදාළ ආයතන විසින් සැපයුම් කරුවන්ට ගෙවා නැහැ. ප්‍රතිවාදින ඉක්මවා වියදම් කර ඇති විශේෂ ණය ව්‍යාපෘතිවල වියදම් හා ඒ සඳහා දේශීයව වියදම් කර ඇති වියදම් රුපියල් බිලියන 211ක් වෙනවා. එම වියදම් ප්‍රතිපාදන නොමැති ව ගිලුම්ගත කිරීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා මුළු ආර්ථිකයම අක්‍රිය වෙලා පොහොර සමාගම් පොහොර පාලනයෙන් හා බෙදාගෙන මේ ඉවත් වෙමින් සිටිනවා. රජයේ පොහොර සමාගම් වී වගාවට පොහොර සැපයීම දුෂ්කරතා මැද්දේ හෝ සිදු කළත් අනිකුත් භෝග සඳහා ප්‍රමාණවත් පොහොර සැපයීම අඩපණ වීම නිසා සමස්ත කුෂ්කර්ම එම පසුබෑමකට ලක්වීමේ අවධානයකට මුහුණ දී තිබෙනවා. පිළිකා රෝහල ඇතුළු සියලු රෝහල්වල ඖෂධ සැපයීම තපෝසත් වීමෙන් සමස්ත නිදහස් සෞඛ්‍ය සේවයම අඩපණ වී තිබෙනවා. ප්‍රමිතියෙන් යුත් ඖෂධ වර්ග රට තුළ ප්‍රචලිත කිරීම වෙනුවට ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් වර්ග ගෙන්වීම සිදු වී තිබෙනවා. දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩාවැටීමට බලපා ඇති එක් ප්‍රධාන සාධකයක් වී තිබෙන්නේද ඔවුන් සඳහා රජය ගෙවීමට ඇති මුදල් ප්‍රමාස 3-4කට වැඩි කාලයක් නොගෙවා තිබීමයි. එසේ හිඟ තබා ඇති මුදල් ප්‍රමාණය ඉතා අධික වන අතර බොහෝ ඉදිකරුවන් ඉදිකිරීම් කරුවන්ගේ දේපල වෙන්දේසි වීම පවතිනවා. ආහාර ද්‍රව්‍ය ඇතුළු රජයට භාණ්ඩ හා සේවා සපයන සැපවන් කරුවන්ද තමන්ගේ ව්‍යාපාර කරගත නොහැකි වීමෙන් සිය ව්‍යාපාර වලින් ඉවත් වෙමින් සිටිනවා. කුඩා හා මධ්‍යම ප්‍රමාණ සල් මුල් 800කින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් වැසී තිබෙන අතර ඉදිරි ඇති ප්‍රමාණයද බැංකුවල ණය පියවා ගත නොහැකි තත්ත්වයක පවතිනවා. 400කට අධිකව පැවති තේ කර්මාන්ත ශාලා ප්‍රමාණය විශාල ප්‍රමාණයක් දඩපණ වී ඇති අතර දැඩි ණය අර්බුදයකට ඔවුන්ට මුහුණ දී සිටිනවා. එසේම තේ නිෂ්පාදනයේ ඉහළ ප්‍රමිතියෙන් යුක්තව පවත්වා ගැනීමේ ගැටලුවද මතුවී තිබෙනවා. විනිමය අනුපාතය 2015 සිට 2019 දක්වා ඇමරිකන් ජනපද ඩොලරයක් රුපියල් 50කින් පමණ අවප්‍රමාණ වී තිබුණත් තේ මිල ගණන්වල එය නිරූපණය වන්නේ නැහැ. පසුගිය වසර පහ තුළ ක්‍රියාත්මක වූ කළ අධික හා සංකීර්ණ බදු ක්‍රමය සරල කිරීමත් බැංකු මුල්‍යා ලීසින් සමාගම් වලින් අධික පොලි යටතේදී ඇති ණය සඳහා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අප රජය කටයුතු කරන ආරම්භ කර තිබුණත් අදාළ සැපයුම් කරුවන්ට රජය ගෙවීමට ඇති මුදල් නොගෙවීම මත එම සැපයුම් කරුවන් බැංකු හා මුල්‍යායතන වලට ණය පාසු ගෙවා ගැනීමට අපොහොසත් වීම නිසා බැංකු හා මුල්‍යායතන වලට සිය ගනුදෙනු කරුවන්ට ඉමසාන් ලබා දීම දුෂ්කර වී තිබෙනවා. බොහෝ ව්‍යාපාරිකයන් විබ් ආයතනයේ රයිස්ගත කිරීමත් ප්‍රධාන ගැටලුවක්. මේ අතර ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල හා විධායක නිලධාරී කීප දෙනෙකුගේ තීරණ මත පිළිගත් ක්‍රමවේදයක් නොසලකා අවශ්‍ය අපරහිතව ණය මුදල් සැපීම නිසාද එම බැංකු වලින් ණය කරගත නොහැකි ණය ප්‍රමාණය වැඩි වී තිබෙනවා. එම ප්‍රමාණය රුපියල් බිලියන 72ක් පමණ වෙනවා. ඒවා සුවිශේෂ පුද්ගලයන්ට දුන්නාය බවද වාර්තා වෙනවා. මා බැංකු සඳහන් කරන ආකාරයට මුල්‍ය සමාගම් 42කින් 20කට ආසන්න ප්‍රමාණයක් මුල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙනවා. ඉදිරි වී ඇති සමාගම් මේ තත්ත්වයට මුහුණ දීම වළක්වා ගැනීම නිමත් දුෂ්කරතාවලට මුහුණ දී ඇති ආයතන යළි ශක්තිමත් කිරීමත් විශේෂ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරමින් තැන්පත් කරුවන් ආරක්ෂා කිරීමට පියවර ගැනීම මා බැංකුවේ වගකීමක් ලෙස අප සලකනවා. බැඳුම් කර වංචාව හා අදාළ ඕහාරික ඉගෙන සම්බන්ධ ව මහ බැංකුව හා නීතිපතිවරයා විසින් අවශ්‍ය නීතිමය පියවර ගත යුතුයි. ඒ රජයේ ස්ථාවරයයි. ETI සමාගම හා අදාළ වත්කම් එම සමාගමේ තැන්පත් කරුවන්ට හිමි මුදල් නොගෙවා අත්නොමතිකව විකිණීම් කටයුතු කළ වගකීම් හඳුනාගෙන ඒ සඳහා කටයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මේ වෙනුවට ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. එම තැන්පත් කරුවන්ට සාධාරණීකරණය කිරීම අපගේ වගකීමක්.
එපමණක් නොව රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් අසහනකාරී තත්ත්වයට පත් කරමින් කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය අනුමැති අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා නොදීම පමණක් නොව කිසිදු බදවා ගැනීම පරිපාටියක් නොමැති අනියම් කම්කරුවන් වශයෙන් බදවා ගැනීම සඳහා පත්වීම් ලිපිද නිකුත් කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එසේ බදවාගත් ප්‍රමාණය 160ක් වෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙවැනි විට රුපියල් මිලියන 10,000 පමණ පාඩු ලබන ආයතනයක් බව සියලු දෙනා දන්නා කරුණා. මෙවැනි වගකීමෙන් තොර බඳවා ගැනීම මහා කාර්යක්ෂමතාවයන් ඉවත් කර නොකර මිල සූත්‍රය ක්‍රියාත්මක කරමින් ජනතාවට බරපතලම සාධාරණයක් නැහැ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ එවැනි බඳවා ගැනීම 2511ක් වෙනවා. ඒ සඳහා වර්ෂයකට රුපියල් මිලියන 990ක් පමණ වැය වෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මෙවැනි විශාල වියදම දැරීමට ආදායම් මාර්ග නැහැ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හා සංස්කෘතික අරමුදලට මුදලට 1430 ඒ ආකාරයෙන්ම බඳවාගෙන තිබෙනවා. සංස්කෘතික අරමුදලේ මේ වන විට ඇත්තේ රුපියල් මිලියන 6,333 පමණ මුදලක් බැවින් එම මුදල් වැය කළ හැක්කේ මධ්‍යම සංස්කෘතික අරමුදල් පනතේ 8 වන වගන්තියේ නියමයන්ට අනුකූලව සංස්කෘතික පුරා විද්‍යාත්මක නඩත්තු සංරක්ෂණ කටයුතු වල දියුණුවට දායක වීමට පමණයි. රැකියා විලීත බාධාරි සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස තිබෙන අතර පසුගිය වසර 5 තුන ඔවුන්ගේ විරෝධතා ලැබුණේ කඳුළු ගෑස් සහ අධිකරණ තීන්දුව මත මර්ධනය කිරීම පමණි. උසස් අධ්‍යාපනය රැකියා ලබාගත හැකි උපාධිධාරීන් බිහි කිරීමට යොමු කිරීම සදා ප්‍රමුඛතා දිය යුතු අතර දැනට උපාධිය ලබා වසරකට වඩා රැකියා විලීත සිටින තරු තරුණියන් ඵලදායී ලෙස රැකියාවල යොදා ගැනීමට රජයේ මැතිවරණයේ අවසන් වන තෙක් සිටිය යුතු නැහැ කියලා අපි විශ්වාසයි. ඒ ඕනෑම රජයක වගකීමක් වශයෙන් ඔවුන් සඳහන් රැකියා ආබාධීමට ළඟදීම ඇතුළත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීමටත් වලදායි උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමටත් විශේෂ ප්‍රමුඛතාවයක් දෙනු ලබනවා. රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශයටගත් ගොඩනැගිල්ල ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සඳහාගත් ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලයේ විසින් ලෝක වෙළඳපොළ මධ්‍යස්ථානයේ ජාතික ආර්ථික සභාව සඳහා ගෙන ඇති ගොඩනැගිල්ල, කොල්ලුපිටියේ ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා ගෙන ඇති ගොඩනැගිල්ල, අග්‍රාමාත්‍ය කාර්යාලයේ විසින් කොම්මන්ජි විදේ ගෙන ඇති ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි පහසුකම් සඳහා ඇති කරගෙන තිබෙන ගිවිසුම් වලට මුදල් ගෙවා ඇති අතර එම ගිවිසුම් අවසන් වන තෙක් අදාළ ගොඩනැගිලි භාවිතා කිරීම රජයේ වගකීමක් බවට ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. ලංකා සතුස ඖෂධ ගෙන්වීම වියදම් අධිවේගී මාර්ගවල අධික වියදම් හා විවිධ රාජ්‍ය ආයතනවල ණය ඊටිකී කණු වලට ඇතුළත් කර නැහැ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම උතුවර කොටසේ ඉදිවීම සිදු වුවත් එම අධිවේගී මාර්ගයේ කොළඹ සිට මීරිගම දක්වා කුරුණෑගල සිට දඹුල්ලා මහනුවර දක්වා ඉදිකිරීම අවශ්‍ය කටයුතු කර නැහැ. මේ අධිවේගී මාර්ගයේ ජාතික අවශ්‍යතාවයන් ලෙස රජයේ සලකන දකුණු අධිවේගී මාර්ගයේදී මාර්ග ආරක්ෂණ ප්‍රමිතීන් මත තම නිම කළ යුතු වැඩ කොටස් තියෙනවා. නිම නොවු මේ අධිවේගී මාර්ග කඩින් මිදී කිලිම තවත් ප්‍රමුඛතාවයක්. වසර 5ක් තුළ කිසිදු විදුලි බලාගාරයක් විදුලි ජනක පද්ධතියට එකතු කර නැහැ. ජන පද්ධතියට පුනරජීවනීත බලශක්ති ව්‍යාපෘති හඳුනාගත් ප්‍රධාන විදුලි බලාගාරය කඩිනමින් ඉදිකිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතා අධික වියදම් සහිත දුම්රිය මාර්ග හා නාගරික සංවර්ධනයක් සඳහා දිවසගෙන ඇති ව්‍යාපෘති නැවත සලකා බැලිය යුතුයි. ඒවා අධික ණය යෝජනා බව පැහැදිලි. නාගරික කැලිකසල ඉවත් කිරීමට 2014ට පෙර පැවති වැඩපිළිවෙල මුළුමනින්ම අකර්මණ්‍ය වෙලා කැලිකසල ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීමට කඩිනමින් කළ යුතු කාර්යයක්. ගරුවරතා සභානායක පසුගිය රජයේ පොරොන්දු වූ පරිදි අයවැයෙහිගේ ජාතික ආදායමේ 4%ට අඩු වී නැහැ. ඒ 7%ක් පමණ වෙනවා. 2015දී මා බාරගත් රජයේ අයවැයගේ වුණේ 5%. රජයේ ණය ලැබුණේ ජාතික ආදායමේ 70%.
නමුත් වසර පහකට පසු රජයේ ණයද 80%ක් පමණ වෙනවා. අධික බදු හා ඉහළ පුලියන පහත සහිත ආර්ථිකයක් පාරදී තිබෙනවා. ආර්ථික වර්ධනය 3%කට වඩා අඩුයි. ඒ මේ වන විට දකුණු ආසියානු ආසියාතික රටකින් වාර්තා වන අඩුම වර්ධන වේගයයි. සියලු නිෂ්පාදන අංශ පසුබෑමකට ලක් වෙලා එසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ අධිකරණ ජනතුමාගේ නායකත්වයෙන් මෙම අභියෝගය බාරගෙන තිබෙනවා. 2025 වන විට අයවැය හිඟය 4%කට අඩු මට්ටමකට රාජ්‍ය ණය 170%කට අඩු කිරීමට නව රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ සෞභාග්‍යයේ දැක්ම ජනාධිපති මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ පරිදිම ක්‍රියාත්මක කිරීමට අප බැදී තිබෙනවා. දේශීය නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන දියුණු කිරීමට අතීත දීම අපේ මූලික ප්‍රතිපත්තියයි. වැවිලි කර්මාන්තයේ ඉදිරි වස පහ තුළ ඉහළ වටිනාකම කිය යුත්තේ කුරුණු ගම්මිරි සහ අනිකුත් වැවිලි අපනයන සඳහා යොමු කරනවා. වැවිලි ශ්‍රේෂ්ඨී කම්කරුවන් සඳහා දිනක වැටු රුපියල් 1500 දක්වා වැඩි කිරීම නොයෙක් දෙනා පුරුදු වී තිබියත් ඉබියදී එම කම්කරුවන් සඳහා වැවිලි සමාගම මතුකරු ජනාධිපතිතුමා පොන්දු පරිදි රුපියල් 1000ක වැටුප් ලබා ගැනීමට එකඟ වී තිබෙනවා. ඒ මාර්තු මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්ව අතර සාමූහික ගිවිසුම ඉදිරි සතියේදී සංකිරීමට නියමිතයි. ඒ සමග වැවිලි සමාගම මගින් පාලනය වන වතුව, තේ, පොල්, රබර් වැනි ප්‍රධාන වැවිලි භෝග මෙන්ම කුඩා වතු ශේෂ්ත්‍රීය අනිකුත් වැවිලි සංවර්ධනයට රජයේ ප්‍රමුඛත්වය දෙනු ලැබුණා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුව අනිකුත් ආයතන ඒ සඳහා දායක වීමට ඉදිරිපත් වී තිබෙනවා. උක්වගාවට දියුණු කිරීමට පිටරටින් ආනයන කරන සීනියා එතනෝල් හැපිතලම් දේශීය නිෂ්පාදනය කිරීමට දැන් අවශ්‍ය පියවර ගන්නු ලබනවා. එමෙන්ම කජු වගාව ශීඝ්‍ර ලෙස දියුණු කිරීමට ප්‍රමුඛත්වය දෙනවා. සංචාරක කර්මාන්තයේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙනු ලැබුවත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජයේ ගෙන ඇති පියවර හා කොරෝනා වෛරසය පාලනය කිරීමට රජය කටයුතු කළ ආකාරය මෙම ශ්‍රේෂ්ඨවල දියුණුවට හේතු වෙනවා. වසා දැමීමට හෝ පෞද්ගලිකරණය තෝරාගත් තිබූ ශ්‍රී ලංකන් ගුවන්සේවය රටේ සමස්ත සංවර්ධනයට යොමු කළ හැකි ජාතික ආයතනයක් බව එම ගුවන් සේවාව විසින් කොරෝනා වෛරසය ලක්වීමේ අවධානය මත මුහුණ දුන් ශ්‍රී ලාංකික සිසුන් මෙරට ගෙන්වා ගැනීමට කළ මෙහෙම ප්‍රමාණවත් වෙනවා. එම කාර්යයේදී චීන රජය දැක්වු සායම් මේ අවස්ථාවේදී මම අගය කරනවා. වී ධාන්‍ය එළවලු පළතුරු කුකුළු මස් බිත්තර පිළි නිෂ්පාදන සුලභ කිරීම තොරතුරු තාක්ෂණය දැනුමේ ආර්ථිකයක් ගොඩනැගීම නාගරික අර්ධ නාගරික පාසුකම් පුළුල් කිරීම හා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම මගින් අප නිෂ්පාදන ආර්ථිකයක් හා ඒ වටා ගොඩනැගී ඉහළ වටිනාකම් ඇති කර්මාන්ත සේවා සංවර්ධනයට කට ප්‍රමුඛත්වය දී යුතු වෙනවා. අති සාර්ථක වූ 2020 මහා අස්වැන්න නෙලීම ආරම්භ වී ඇති මේ අවස්ථාවේ ගොවීන්ට 2 kW රුපියල් 50ක අවම මිලක් ලැබෙන පරිදි වී මිල දී ගැනීම සඳහා සියලු පාර්ශ්වයන් සම්බන්ධ කර තිබෙනවා. ඒ සඳහා සුළු හා මධ්‍යම පරිමාණ සාල් මෝල් ශක්තිමත් කර වෙළඳපොළ සාල් සැපීමෙන් 40%-50% ප්‍රමාණය ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම අපගේ අරමුණක්. සාල් පිටි සීනි ගොඩනැගී ද්‍රව්‍යයන් ශ්‍රේෂ්ඨවල ඒකාධිකාරී වෙළඳ ක්‍රම ඉවත් කළ යුතුයි. පුරන් කුමුරු වැලි සංවර්ධනය කරමින් පාරම්පරික වීයලවලු පළතුරු හා මල් වගාව දියුණු කිරීමට ප්‍රමුඛත්වය දෙනු ලබනවා. පරිභෝජනයට හා පරිසර සංරක්ෂණය අහිතකර ආයනයන් පාලනය කරමින් රට තුළ නිබදිවිය හැකි අල ලුණු බඩිරුගු සෝයා උඳු මුං ඇට කුරහන් එළමෙන යල් කන්නේ අදිනම් වැඩ පිළිවෙලක් ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය බීජ පොහොර හා මුදල් මෙන්ම කොවිඩ් සාධාරණ මිලක් ලබා ගත හැකි සාතික මිල ක්‍රමය ක්‍රියාත්මක කරනවා. භූමි නිෂ්පාදන සඳහා ක්‍රමානුකූලව විද්‍යාත්මක කාබලික පොහොර යොදා ගැනීම හා වසවිස වලින් තොර ආහාර සැපීමක් ඇති කිරීම අපගේ කුෂ්කාම ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාවයක්. ආනයනය කරන ආහාර වර්ගයේද එම ප්‍රවෘත්තියට අනුකූලව සිදු කළ යුතු වෙනවා. සීනි කිරිපිටි දිනුම් පිටි සැමන් කරවල වැනි විශාල වශයෙන් විදේශ විනිමය වැය වෙන ආනයනයන් දේශීය නිෂ්පාදනය කර සමස්ත නිෂ්පාදන ආර්ථිකය අපනයන වෙළඳපොළ ඉලක්ක වන පරිදි අපගේ වෙළඳ ප්‍රතිපත්තියේ විභාවේ වෙනසක් කිරීමට
ප්‍රමුඛත්වය දෙනු ලබනවා. අපි ගරු ජනාධිපතිතුමා අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් අඩු ආදායම් ලාභීන්ට සානදායී ලෙස ලබා දීමට පොරොන්දු වූ පොරොන්දුව මාර්තු මාසේ පළවෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනද ජාලය ලංකා සතොස සමුපකාර වෙළඳසැල්ලා කාන්තා ව්‍යවසායකින් ඇති වෙළඳසැල්වලට ප්‍රමුඛත්වය දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තියෙනවා.